ඊයේ ඩොලර් 99යි තෙල් බැරලේ කොහොමත් 100ට වැඩි වෙනවා. දැන් අපිට ඊළඟ මාස 3ටම අකණ්ඩව තෙල් ලබා ගන්නට තත්වයක් තියෙනවද? මං අහන්නේ අකණ්ඩව තෙල් තියෙනවා ලෝකේ. ඒත් අපිට මුදල් තියෙනවද කියලා අහන්න තියෙන්නේ රුපියලේ ඔය ඒ වගේම ඩොලර් වලින්. අනික මම යෝජනා කරේ දැන් අරගෙන තියෙන හැම එකක්ම ස්පොට් පර්චේස් දැම්මම ගෙවලා දාන්න කොහොමද නැත්තම් වෙන්නේ ඩොලර් 100ට වඩා අපිට ගෙවන්නේ බැරලයකට. හිටපු ගරු අග්‍රාමාත්‍යතුමායි තාම නිවැරදි ලෝක වෙළඳ පොලේ අකණ්ඩ මිල වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තම මාර්තු මාසේ මැද වෙන විට තමයි අපි බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් වේවි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් මේ හදිසි ඇති වෙච්ච යුදමේ තත්ත්වය නිසා ඒක පෙබරවාරි වල මුණ ඒ නිසා අනිවාර්යයෙන්ම මාර්තු මැද වෙන විට 100 ඩොලර් 115 දක්වා වැඩි වේවි කියලා දැන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමා කිව්වා වගේම අපි ඇවිල්ලා තියෙන කිසිම නැවක් හරවල යවලා නැහැ. මට බලශක්ති අමාත්‍යවරයා ලෙස අපේ මුහුදු තීරය දක්වා තෙල් නැව ගේන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩොලර් ගෙව්වොත් තමයි ඒ නැව් වලින් අපිට මුදල් ලබා අපිට තෙල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතොර සමහර දවස්වලට තෙල් නැව් දින 11ක් උපරිමේ දක්වා මුහුදේ කොමාරි රඳවගෙන කාටවත් අපි හැරිලා යන්න දීලා නැහැ හිටපු අග්‍රාමාත්‍යතුමනි. අපි සෑම නැවක්ම මුදල් ගෙවලා ඒ තෙල් ටික රට ලබාගෙන තියෙනවා. මේ මේ අභියෝගය නිසාම ඔබතුමා නිවිරිදව මතක් කරාදී අපි මාසෙට ඩොලර් මිලියන 10ක් උපයලා ඩොලර් මිලියන 500ක් තෙල් වලට වෙන් කිරීම අතිශයම දැවැන්ත අභියෝගයක්. අපි රටවල් ගන්නාවකෙම දිගු කාලීන ණය පාසුකම් ඉල්ලලා තියෙනවා. රාජ්‍ය නායක මට්ටමේ මේ ඉල්ලීම අපි සිදු කරලා තියෙනවා. මාර්තු මාසේ 15 ඉඳලා ලංකාවේ තෙල් නිෂ්පාදනය කරන රටවල් නියෝජනය කරන සියලුම තානාපතිවරුන් අපි කැඳවලා මේ දිගු කාලීන ණය පාසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට අපි කටයුතු යෙදලා තිනවා. මේ මොහොතේ ඇත්තෙන්ම ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන් කර ගැනීම අභියෝගයක්. විදලමෙන්තුමා.